සුබදවසක් ඔයාලා හැමෝටම channel එකේ අලුත් video එකක් එක තමයි ඔයගොල්ලෝ වෙලා ඉන්නේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල Payoneer එක සහ eBay එක අතර තියෙන ප්‍රශ්න ටිකක් ගැන ඇත්තරම. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මේ කතා කරන ප්‍රශ්න ටික ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න විසඳේවි කියලා මම හිතනවා. ඒ හින්දා මේ ප්‍රශ්න ටිකක් අරන් ආවේ ඒ උත්තරත් එක්ක ඔයගොල්ලන්ට ඒක දැනගන්න පුළුවන් හින්දා ඉතින් මම channel එකේ playlist එකක් හදන්න හිතන් ඉන්නවා eBay Payoneer ප්‍රශ්නයි කියලා වෙනම playlist එකක්. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් අන්නේ playlist එකෙන් ගිහිල්ලා බලන්න දැනට මම eBay එක සහ Payoneer එකේ videos දෙයක් කරලා තියෙනවා මේ ප්‍රශ්න ගැන තියෙන. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ playlist එකට ගිහිල්ලා සරලවම කෙලින්ම එකට ගිහිල්ලා මේ videos ටික හොයාගන්න ලේසියිම මාක් හරි eBay එකේ ප්‍රශ්න eBay Payoneer එකේ ප්‍රශ්නයක් ආවම ඉතින් එහෙනම් මම මේ playlist එක අදින්දන් create කරන්නම් ඒ දාපු videos දෙකත් එක්කම add කරලා. හරි ඉතින් අපි වැඩි කතාවක් නැතුව අද video එකට යමු. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එකේ videos ටික බලලා හොඳටම channel එක subscribe කරලා එකතු වෙන knowledge එක ගන්න පළහා telegram group එකේ තියෙන link එකෙන් telegram group එකට join වෙන්න. හරි එහෙනම් අපි යමු වැඩි කතාවක් නැතුව video එකට. හරි ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන screen එකට ඔයාලා බලන්න මැති මෙන්න මේ message එක මොකක්ද කියලා. ඉතින් ඇත්තම ගොඩක් කට්ටිය මේ message එක ගැන දන්නවා. දන්නේ නැති කට්ටිය පොඩ්ඩක් update වෙන්න. ඉතින් මේ message එක තමයි සාමාන්යයෙන් අපේ eBay එකට Payoneer එක link කරලා ඉවර වුණාට පස්සේ කොහොම verification වුණාට පස්සේ ඔයාලට එනවා you are all set කියලා. අනේ message එකට ඉස්සරින් හරි ඊට පස්සේ හරි තමයි මෙන්න මේ message එක එන්නේ. මට හරියටම මතක නැහැ. ඉතින් ඇත්තටම කොහොමත් මේ message එක එනකන් ගොඩක් කට්ටිය අහනවා මගෙන් මේ message එක ආවට පස්සේද listing එක දාන්න ඕනේ කියලා. හරිද? ඉතින් ඇත්තටම මේ message එක ආවට පස්සේ ඔයා listing එක දානවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මේ message එක ආවයි කියන්නේ හරියටම verify වෙලා තියෙන්නේ කොහොමත් ඒගොල්ලෝ ආගේ listing ටිකම මේ date එකෙන් පස්සේ activate කරනවා කියලා pay payment වලට activate කරනවා කියලා තමයි මේගොල්ලෝ මෙතනින් කියන්නේ වාට. හරිද? ඉතින් ගොඩක් කට්ටිය අහලා තිනවා මේක එනකන් ඉන්න ඕනේද ආවට පස්සේ දාන්නද ඊට ඉස්සරින් දාලා suspend වෙයිද. ඉතින් මෙහෙමයි suspend වෙලා නැහැ මෙතනින් මම හොයලා බැලුවා research එකක් කරලා බැලුවා suspend වෙලා නැහැ මේක එන්න කලිනුත් කට්ටිය list එකෙන් දාලා තිනවා. ඉතින් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් මම කියන්නේ risk එකක් ගන්න එපා කිසිම දෙයකට account එක සම්බන්ධව. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ message එක එනකන් ඉඳලා listing එක දාන්න බලන්න. ඉතින් මේක මේ සතිය එකමාරක දෙකක ඉඳන් වගේ තමයි මේ message එක එන එක පොඩ්ඩක් මේ late වෙලා තින්නේ. මොකද මේ දවස්වල මේක Payoneer ආපු දවස්වල මේ message එක දවස් දෙකක් තුනක් යනකොට ආවා අපි address proof දීලා. ඉතින් දැන් තමයි පොඩ්ඩක් late වෙලා තින්නේ. ඒ හින්දා පොඩ්ඩක් බලන්න පුළුවන් තරම් උපරිම මේ message එක එනවද කියලා වටත් මොකද Payoneer IB මේ දවස්වල ගොඩක් update වෙන ගමන්නේ තින්නේ. ඒ හින්දා මේක සමහර විට ඒගොල්ලෝ එවන එක නතර කරලා වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම බැලුවා පෙරේදාත් එක්කෙනෙක්ට ඇවිල්ලා තිනවා. ඒ හින්දා පොඩ්ඩක් බලන්න මේක එනකන් ඉඳලා බලන්න ලිස්ටින් එක දාන්න. ඒක ඕගොල්ලන්ට ගොඩක් හොඳ වෙයි account එකට. හරිද? ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නේ විසඳනවා කියලා ඕගොල්ලොන්ගේ. අපි යමු. හරි. live chat පෙන්වන්නේ නැද්ද? මෙන්න මේ ප්‍රශ්න ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න. මම channel එකේ video එකක් කරලා live chat වලට ඔයගොල්ලෝ ගිහිල්ලා කොහොමද ඒගොල්ලොත් එක්ක chat කරන්නේ කියලා මම පෙන්නුවා. මේ video එක බලුවේ නැත්නම් channel එකේ ඇති බලන්න. ඉතින් ගොඩක් කට්ටියට live chat එකේ මේ video එකේ විදියට ගියහම පෙන්වන්නේ නැහැ. හරිද? ඉතින් මෙහෙමයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේ විදියට live chat එක පෙන්වන්නේ නැත්නම් ඔයාට පුළුවන් solution එකක් තියෙනවා. ඔයාට Facebook එකෙන් ගිහිල්ලා ඔයාට Payoneer එක chat කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම chat කරලා approve කරගත්ත කට්ටියක් ඉන්නවා. හරිද? ඒ හින්දා ඔයාලා බලන්න වාගේ Payoneer එකෙන් ගිහිල්ලා live chat එකට ගිහිල්ලා බලන්න ඒගොල්ලොත් එක live chat එකක් දාන්න දෙනවද කියලා get කරන්න දෙනවද කියලා දෙන්නේ නැත්නම් විතරක් ඕගොල්ලෝ Facebook එකෙන් chat එකක් දාලා බලන්න. අනිවාර්යෙන් ඒක දැන් ඔයාගේ interview නම් තියෙන ID එක ඔයාට ඇත්තටම හැකියාව තියෙනවා මෙන්න මේ live chat එකෙන් ඔයාගේ interview තියෙන verification එක ඒක approve කරගන්න හැකියාව තියෙනවා ඔයාට මෙන්න මේ live chat එක හරහා ගිහිල්ලා ඒගොල්ලොත් එක කතා කරලා. එහෙනම් පොඩ්ඩක් බලන්න Payoneer එකේ live chat එක පෙන්වන්නේ නැත්නම් ඔයාට Facebook එකෙන් live chat එක අනිවාර්යෙන් ගන්න පුළුවන්. එතනින් chat එකක් දාන්න ඒගොල්ලොත් එක විස්තරේ කතා කරන්න බලන්න. හරිද? ඉතින් ඒකින්ද තමයි මම මේ කිව්වේ නැත්නම් කට්ටිය මෙතනින් live chat එක එන්නේ නැහැ කිකේ ඉන්නවා විතරයි. වෙන දෙයක් කරන්නේ නැහැ. එන්න Facebook එකෙන් ඕගොල්ලෝ පුළුවන් මේ live chat එකට සම්බන්ධ වෙන්න. හරිද? හරි approve වුණා කිව්වත් approve නැද්ද මේ ඔයාලා බලලා ඇති මොකක්ද කියලා මේ. ඉතින් මේ දැන් මම කිව්වනේ ඔයගොල්ලන්ට Facebook එක හරහා ගිහිල්ලා chat කරන්න කියලා. ඒ කියන්නේ live chat එකට යන්නේ කියලා මම කිව්වා Facebook එක හරහා ගිහිල්ලා. ඉතින් මෙහෙම Facebook එක හරහා ගිය ගොඩක් දෙනෙක්ට කියලා තියෙනවා Payoneer එකෙන් chat කරාට පස්සේ දැන් ඔයාගේ verification එක approve කරලා තින්නේ ඔයාට
ප්‍රශ්නයක් නැහැ කියලා දැන්. නමුත් එහෙම කියලත් වෙරිෆිකේෂන් එක වුණා කියලත් අප්‍රූව් වුණා කියලත් ඔයාගේ අදාළ මේල් එකට මේල් එක ආවත් තවමත් පේනී account එකේ අප්‍රූව් වෙලා නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඉතින් මේකට සොලියුෂන් එකක් කියන්නේ එක්ක ඔයගොල්ලෝගේ සිස්ටම් ඩවුන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොත් එක්ක ආයෙත් මම chat එකක් දාලා අහන්න approve වුණා කිව්වට මෙහෙම approve වෙලා නැහැ ඒකට solution එකක් දෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ ඔයගොල්ලොන්ට solution එකක් දෙවි. හරිද? ඉතින් දැනට කරන්න පුළුවන් දෙයකට තියෙන ඉච්චරයි. දැන් හැමෝටම ප්‍රශ්නයක් තියෙනවනේ Payoneer එකට link කරන්න ඕනේ approve වුණාට පස්සේද කියලා. මොකද මමත් කලින් කිව්වා Payoneer එකට link කරන්න ඕනේ approve වුණාට පස්සේ. එතකොට risk එක අඩුයි කියලා. හරිද? අපි ගැන දැන් ඉස්සරහට කතා කරමු. ඉතින් approve වුණා කිව්වත් approve නැත්නම් ඔයාගේ Payoneer එක ආයෙත් chat එකක් දාලා පුළුවන් නම් ඔයාගේ Payoneer එකේ ඔයා screenshot එකක් ඒ කියන්නේ photo එකක් ගහගන්න. ගහගෙන ඒගොල්ලන්ගේ Facebook chat එකේදී ඔයා ඒගොල්ලන්ට ඒ photo එක send කරලා අහන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මගේ Payoneer එක approve නැහැ කියලා. එතකොට ඒගොල්ලන්ටත් ඒක තේරෙලා ඔයාලට solution එකක් දෙන්න හැකියාව තියෙනවා. හරිද? එහෙම දීපු 3 දිනකුත් මම හොයලා බැලුවා ඉන්නවා. ඒ කියන්නේ ඔහොම approve වුණත් approve නා කිව්වත් approve වෙලා නැතුව ඉඳලා මට කිව්වා දැස් මම කිව්වා පොඩ්ඩක් එහෙම කරන්න කියලා. දැන් ඔයගොල්ලන්ට කිව්වා විදියට ඉතින් එහෙම කරාට පස්සේ එයාලගේ approve කරලා දීලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නේ තේ විදියට විසඳ ගන්න. තව මොන හරි මේ 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 ප්‍රශ්න සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලහැන් comment කරන්න. හරිද? හරි. ඊළඟට Payoneer approve නැතිව eBay link කරන්නද? ඉතින් මෙන්න මේක ලොකුම ප්‍රශ්නයක්. මොකද මම කලින් කිව්වා Payoneer approve නැතිව eBay link කරන්න එපා කියලා. ඉතින් ඒක link කරන්න ඇත්තටම පුළුවන්. link කරපු කට්ටියත් ඉන්නවා, suspend කරගත්තු කට්ටියත් ඉන්නවා, suspend නොකරගත්ත කට්ටියත් ඉන්නවා. අන්න හේින්ද තමයි මම කිව්වේ පුළුවන් තරම් ඔයාගේ පැත්තට risk එක අඩුවෙන් account එක ආරක්ෂා කරගෙන approve කරගෙන eBay එකට link කරන්න කියලා. නමුත් ඔයාට පුළුවන් දැන් හැකියාව තියෙනවා ඔයාගේ Payoneer එක approve නැති වුණත් ඔයා දැන් ඔයා කෙලින්ම ඔයාගේ Payoneer එක approve නැහැ කියලා ඔයා ගිහිල්ලා eBay එකට link කරන්න එපා ඇත්තටම. හරිද? ඔයාට පුළුවන් හැකියාව තියෙනවා Payoneer එකත් එක්ක chat කරන්න Facebook එකෙන්. හරි live chat එකක් ගිහිල්ලා. හරිද? ඉතින් එහෙම ඒගොල්ලෝ කියනවා නම් ඔයාට මේ වෙලාවට live chat කරනකොට ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ දැන් ගොඩක් කට්ටියට කියලා තියෙනවා eBay එක eBay එකට link කරන්න එතකොට review කරලා දෙන්නම් කියලා. හරිද? අන්න එයාලා එහෙම කිව්වත් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැන් මම එහෙම ඔයගොල්ලෝ කෙලින්ම ගිහිල්ලා ඔයගොල්ලෝ eBay ලින්ක් කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉස්සෙල්ලා Payoneer එකට ලින්ක් කරන්න. හරිද? Payoneer එක eBay එකට ලින්ක් කරන්න. ලින්ක් කරාට පස්සේ වාට පුළුවන් ඒගොල්ලෝ කිව්වොත්. හරිද? ඒගොල්ලෝ කිව්වොත් තමයි දැන් live chat එකට ගිහිල්ලා ඒගොල්ලෝගෙන් එවාම ඒගොල්ලෝ කියනවනේ ඔයගොල්ලෝ ඔයාට මේ eBay එකට ලින්ක් කරන්න. එතකොට පුළුවන් approve වෙවි කියලා කියනවනේ. අන්න එතකොට ඔයා ගිහිල්ලා eBay එකට ලින්ක් කරන්න approve නැතුවාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉස්සරහට මේක ගැන තව අප්ඩේට් මම අරන් එන්නම්. මොකද Payoneer eBay දවසින් දවස අප්ඩේට් වෙනවා. ඒ හින්දා හැමදේම වෙනස් වෙනවා. දැන් අද කියන දේ හෙට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මම අප්ඩේට් අරන් එන්නම්. දැනට ඔයා මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේ දැන් අපි මේ කතා කරන්නේ ස්ක්‍රීන් එක ප්‍රශ්නේ තියෙනවා නම් ස්ක්‍රීන් එකේ තියෙන ප්‍රශ්නේ තියෙනවා නම් ඔයාලට පුළුවන් Payoneer එකත් එක්ක live chat එකක් දාලා ඒගොල්ලෝ කියනවා නම් ගොඩක් අය කියලා තියෙනවා මෙන්න මෙහෙම ඔයා eBay එකට ලින්ක් කරන්න. එතකොට approve වෙවි කියලා. අන්න එතකොට ඔයා ගිහලා eBay එකට Payoneer එක ලින්ක් කරන්න. හරිද? හරි. Payoneer eBay එකට link කරාමද address proof இல்லන්නේ. ඉතින් මේක ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් ඔයාලා ID එක දුන්නාට පස්සේ ඔයාලා බලන් ඉන්නව ඔයගොල්ලෝගෙන් address proof இல்லනකම්. හරිද? ඒ කියන්නේ Payoneer එකෙන් address proof இல்லනකම් ඔයාලා බලන් ඉන්නවා. අන්න එතකොට ඉතින් එහෙම Payoneer එකෙන් address proof இல்லන්නේ නැහැ කියලින්ම ඔයාගෙන් eBay එකට link කරන්න නැතුව. ඔයාගේ ID එක approve නම් ඔයා අනිවාර්යෙන් Payoneer එකට Payoneer එක eBay එකට link කරන්න. අන්න ඊට පස්සේ ඔයාට Payoneer eBay එකෙන් දැන් ඔයා link කරාට පස්සේ eBay එකට eBay එකෙන් review කරලා ඒකට සතියක් දෙකක් කාලයක් මේ තියෙන තත්ත්වයන්ව යනවා. ඉතින් එහෙම ඒ සතියක් දෙකක් කාලය ඇතුළත බලලා eBay එකෙන් Payoneer එකට කියනවා ඔයාගෙන් verified වෙන්න address proof ගන්න කියලා. අන්න එතකොට ඒ සතියක් දෙකක් වගේ කාලයක් ඇතුළත ඊට පස්සේ තමයි ඔයාගෙන් address proof ඉල්ලන්නේ Payoneer එක eBay එකට link කරාට පස්සේ. හරිද? මම හිතනවා තේරුණයි කියලා. ඒ හින්දා මේ ප්‍රශ්නෙටත් උත්තරේ මම ඔන දුන්නා. ඒ හින්දා ඔයගොල්ලෝ බලන් ඉන්න එපා address proof இல்லනකම්. ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ eBay එකට link කරාට පස්සේ තමයි address proof இல்லන්නේ. හරිද? හරි අපි යමු ඊළඟ step එකට. Address proof இல்லන්නේ
address proof වලට මොනවද දෙන්නේ? මෙන්න මේක ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ගොඩක් අය light bill එක, වතුර bill එක, dialogue bill එක ඔය වගේ ඒවා දෙනවා. ඇත්තටම ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම 90% වගේ reject වෙන සම්භාවිතාවය තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් ඒවා දෙන්නේ නැතුව, ඒ කියන්නේ light bill-ක්, dialogue bill-ක් වතුර බිලක් ඒව දෙන්නේ නැති. ඉතින් ඒගොල්ලොම කියලා තිනවා ඒව ගන්නවයි කියලා. නමුත් ඒගොල්ලෝ ගොඩක් දුරට අපි හරියව දුන්නත් ඒක රිජෙක්ට් කරනවා. හරිද? ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් මෙතනට දෙන්න ඕනේ බැංක් ස්ටේට්මන්ට් එකක්. හරිද? ඉතින් බැංක් ස්ටේට්මන්ට් එක ඔයාලා බැංක් එකටම යන්න ඕනේ නැහැ. බැංක් ස්ටේට්මන්ට් එක ගන්න ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා ඔයාගේ ඔන්ලයින් ඔයා කටයුතු කරනවා නම් බැංක් එකත් එක්ක. අන්න ඒකෙන් ඔයාට ඒ ඉන්වොයිස් එක ගන්න පුළුවන්, බැංක් ස්ටේට්මන්ට් එකක් ගන්න පුළුවන්. ගත්තයි කියලා ඔයා ඒ ඩිජිටල් බැංක් ස්ටේට් अपलोड करिंट प्रिंट साउटेड कर प्रश्न मम इला පස්පාරකට වැඩිය ඇඩ්‍රස් ප්‍රූෆ් එක රිජෙක්ට් වෙලා තිනවා. ඊට පස්සේ මම යාට කිව්වා මේ විදියට ඔයාගේ එයා දීලා තිබෙත් ඔය ඔන්ලයින් බැංක් ස්ටේට්මන්ට් එකක් තමයි. ඒ ස්ටේට්මන්ට් එක අරගෙන ඒක print කරලා ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්නයි කියලා. අන්න එතකොට ඒක හරියටම උදේ දාලා හවස් වෙද්දී යාගේ ප්‍රූව් වෙලා තිබ්බා. හරිද? ඉතින් මේ විදියට පුළුවන් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න. කාඩ් වලින් ගෙවන්න බැරිද? ඉතින් තවමත් මේ ප්‍රශ්නේ ගැන ඔයගොල්ලන්ට පුළුවන් මම channel එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. කාඩ් ප්‍රශ්නෙට විසඳුම් දීලා තියෙනවා. ඉතින් ඒ විසඳුම් තියෙන වීඩියෝ එක බලන්න channel එකෙන් තියෙනවා. ඉතින් කාඩ් වලින් ගෙවන්න බැරිද කියලා ගොඩක් අය තාම බයෙන් ඉන්නවා. ඉතින් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? මම යූස් කරන දෙක මම කියන්නම්. මම HNB සහ සම්පත් යූස් කරන, sorry තුනක් යූස් කරනවා. සම්පත් ඒ වගේම commercial යූස් කරනවා. ඒ තුනෙන්ම ගෙවන්න පුළුවන් කියලා මට recommend කරන්න පුළුවන් කියාව තියෙනවා. හරිද? කාඩ් වලින් ගෙවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන අර ඉස්සරට වැඩිය පොඩි ගාණක් වැඩි. හරිද? ඉතින් ඒක තමයි ප්‍රශ්න වලින් ඉස්සරට වැඩිය පොඩි ගාණක් වැඩි. ඉතින් ඒක කවර් කරගන්න විදිහ මම channel එකෙන් කියලා දෙන්න තියෙනවා ඔයගොල්ලන්ට. Payoneer dollars ටික sell කරලා ඔයාට බැංක් එකට සල්ලි ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඔයා කාඩ් එකෙන් ඔයා අලියකට ඕඩර් එකක් දාන්න buy කරනකොට වැඩියෙන් කැපුණත් ඔයාට අර Payoneer dollars sell කරන එකෙන් ඔයාට පුළුවන් හැකියාව තියෙනවා ඒ cost එක ඔයාගේ ගාණ කවර් කරගන්න ඔයාට අලාභයක් වෙන්නේ නැති වෙන්න. හරිද? ඉතින් මම හිතනවා ඒකත් ඔයගොල්ලන්ට තේරුණා කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ අන්තිම ප්‍රශ්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන Payoneer verify වෙන්න කොච්චර දවසක් යනවද? ඉතින් මේක මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. Payoneer verify වෙන්න යන දවසක් අපිට කියන්න බෑ අතන. හරිද? ඉතින් මම මේ වීඩියෝ ක්‍රියේට් කරන්න ටික වෙලාවකට කලින් මට Payoneer එකක් හැදුවා මගේ උපනාමකට. ඉතින් මේ Payoneer එක මම හදලා ඒ හදපු ගමන් මම ඊට ඉස්සරින් හදන්න කලින් මගේ සිස්ටම් ඩිවයිස් එකට, ලැප්ටොප් එකට දාගෙන තිබ්බේ මගේ ලයිසන් එකේ ෆොටෝ එකක් ගහලා තියාගෙන තිබ්බ. ඉතින් මම ටග් ගාලා Payoneer එක හදලා ඒ වෙලාවෙම විනාඩියක් යන විනාඩි දෙකක් තුනක් අතරතුර මගේ ලයිසන් එකේ ඉස්සරහ ෆොටෝ එක ගහලා තියාත්ම ඉස්සරහ පැත්ත විතරයි මම අප්ලෝඩ් කරන්නේ. ලයිසන් එකේ ඔයා අප්ලෝඩ් කරනවා නම් ආ දෙපැත්තම අප්ලෝඩ් කරන්න ඕන හැකියාවක් නැහැ. ඔයාට ලයිසන් එක අප්ලෝඩ් කරනවා නම් ඔයාට පුළුවන් හැකියාව තියෙනවා ඉස්සරහ පැත්ත විතරක් ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න. ඉතින් විනාඩි 15ක් යනකොට වගේ මගේ Payoneer එක අප්‍රූව් කරලා දුන්නා Payoneer කස්ටමර් කයාකින්. ඉතින් ඔයගොල්ලන්ට එහෙම කරගන්න පුළුවන්. Payoneer එක ඉස්සෙල් හදන විදිය බලන්න. වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඒ වීඩියෝ එක බලන්න. ඒක මම කියලා දෙල තියෙනවා හදන විදිය. ඒ විදියට ඉස්සෙල් එක බලන්න. ඒක බල හදන්න නෙමෙයි ඉස්සෙල් එක බලන්න. ඊට පස්සේ හදන්න ගන්න. එතකොට ඔයාලට ටග්ගල හදාගෙන යන්න පුළුවන්. Payoneer එකේ තන නැවතිලා ඉන්න එපා. ගොඩක් වෙලා හදන්න. මේක මොකද්ද? ඉස්සෙල්ල වීඩියෝ එක හරියට බලලා ඒක මේතෙන් වලට මොනවද දාන්න කියලා බලලා ඊට පස්සේ ඔයා Payoneer එක හදන්න ගන්න. එතකොට දඩබඩ ගාලා වාට හදලා ඊට පස්සේ වාට ඇත්තටම මම ඒක දඩබඩ ගාලා හැදුවා. මම හදපුවාද Payoneer එක. ඉතින් හදලා තමයි මම ටග්ගාලා වෙරිෆිකේෂන් එක ලයිසන් එක දුන්නා. විනාඩි 15ක් යද්දී අප්‍රූව්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය විදියට තමයි ඔක කරන්න පුළුවන්. Payoneer වෙරිෆයි වෙන කොච්චර දවසක් යනවාද කියන එකට අපිට දවසක් කියන්න බැහැ. ඒක දාලා විනාඩි 5ක් ඇතුළත වෙන්නත් පුළුවන්. සතියකින් දෙකකින් තුනකින් මාසෙකින් දෙකකින් වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඉතින් ඔයා ඒක මම කිව්ව විදියට පොඩ්ඩක් හදලා බලන්න. ඔයා වෙරිෆිකේෂන් වල ලයිසන් එක ඩෙස්ක්ටොප් එකේ තියාගෙන ඉවර වෙලා Payoneer එක හදපුව ගමන් ගාලා බලන්න. ගොඩක් වෙලාවට අප්‍රූව් වෙන සම්භාවිතාවය තියෙනවා. හරියට හදන්න. එතකොට ඒක අනිවාර්යෙන් අප්‍රූව් වෙනවා. හරිද? කිසිම ඉෂුවක් නැහැ. ඉතින් අද මට ඔය ගැන තමයි ඔය ප්‍රශ්න ටික තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. උනේ ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. තවත් යාළුවන්ට දැන් ගන්න හරි වාරේ වීඩියෝ ෂෙයා කරලා ලයික් කරන්න. ඉතින් ඊට අමතරව අනිවාර්යෙන් channel එකට අලුත් කෙනෙක් නම් videos හොඳ නම් ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් පල්ලා description එකේ තියෙන Telegram group එකට අනිවාර්යෙන් join වෙන්න. ඔයගොල්ලොන්ට දැන් නැති දෙයක් ෂෙයා කරගෙන ඉස්සරහට හරියට ගමන යන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගමන් අද මම මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජයෙන් ජය.